நாயகம் ஸ்ரீலங்கா மகன் பட்டங்கமு அபிதாமத்ம ගෞරවයෙන් නාරාධනා කරනවා මීළඟට තමුන්නාසේ ලමදන්නට බොහොම තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අයිකොනික් සම්මාන උල්ලේදී නැගීගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්මානෙන් පිදුම් ලද අද සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිය ධෛර්යය ඒකරාශී කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා වණ්ඩාර මැතිතුමන්ට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා තමුන්නාසේලා ආමන්ත්‍රණය කිරීම සඳහා අසංගරත්වයෙන් අවසරයි ඒ වගේම මේ අවස්ථාවට පැමිණ තිබෙන අන්‍ය ආගමික පූජ්‍ය ප්‍රසාදින් වහන්ස ඒ වගේම අද මේ ඓතිහාසික රැලිය වෙනුවෙන් මෙහි පැමිණ සිටින අධිනේදීඥ ලක්ෂ්මන් කෙරියල්ල මැතිතුමනේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනේ ඒ වගේම සමග ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යවර තිස්ස අත්තනායක මැතිතුමනේ එවගේම මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වන රවුෆ් හකීම් මැතිතුමනි, රාධකෘෂ්ණ මැතිතුමනි, එවගේම මේ සෙසු ආරාධිත ප්‍රභු නායක කාරකාදී සියලු දෙනාගේම අවසරයි. මම හිතනවා අද මේ අවස්ථාව ඓතිහාසික රැලියක් විදිහට මේ කුණ්ඩසාලේ පුරවරේ පමණක් නෙමෙයි මේ උඩුදුම්බර එවගේම තෙල්දෙනිය තිසාරා පැමිණි ජන සන්නිපාතයේ ඔබ සියලු දෙනාගේම අසහාය නායකයා දරු සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් මෙහි පැමිණි ඔබ සියලු දෙනාටම ගෞරවනීය ආචාර්ය පුද කරනවා. ඒ වගේම මම ඔබතුමාලට දෙයක් කියන්නට අවශ්‍යයි. මේ වෙලාවේදී ඔබතුමාලා හැමෝම දන්නවා 2020 මැතිවරණයේදී මම හිටියේ 69 ලක්ෂ කඳවුරේ හිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ 69 ලක්ෂ කඳවුරේ ඉඳලා 477,000 අපේ දෙපාමුල ඡන්ද ලකුණු කරලා පොහොට්ටුව වෙනුවෙන් ඡන්ද ලකුණු කරපු සුවහසක් ජනී ජනයා අපි 8 දෙනෙක් පාර්ලිමේන්තුවට පිටත් කර යවුවා. ඒ 8 දෙනා පාර්ලිමේන්තුවට පිටත් කර යවුවේ අපි පාමුල තිබ්බ කතිර ලකුණෙන් මහනුවර ඡන්ද දුන්න අපේ මහජනතාව ආදරණීය මහජනතාව පපුවට අත තියලා අපිට කතාවක් කිව්වා. ඒ කතාව තමයි නුඹලා 8 දෙනා පාර්ලිමේන්තුවට පොහොට්ටෙන් යවන්නේ අර මහ භාණ්ඩාගාරයට බදු මුදල් දුක් විඳින අහිංසක මිනිසුන්ගේ බදු මුදල් පුරවපු මහ භාණ්ඩාගාරේ බින්ද චෞරයාට එරෙහි වේව කියලා තමයි අපි 8 දෙනෙක් යව්වේ. ඔබතුමාලා දන්නවා ඒ 8 දෙනාගෙන් 7 දෙනෙක් චෞරයාගේ ඔඩක්කුවේ නිදාගෙන ඉන්නවා. 7 දෙනෙක් චෞරයාගේ ඔඩක්කුවේ නිදාගෙන ඉන්නවා. මේ අසම්මත ගමනේදී වසන්ත ඇතුළු අපේ කණ්ඩායම අපි පැමිණියේ අවිහිංසාවාදී කෘතවේදී නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කියනක මේ සම්මේලනයේදී බය නැතුව කියනවා. ඒ වගේම මම කියනවා ඔබතුමාලට අපි කට්ටිය එකට පහුගිය මැතිවරණයේදී තරඟ කළා. ඔබතුමාලා දන්නවා ඒ තරඟ කරපු අපේ මිත්‍රයෝ හිටියා. මෙයා මොකද කළේ? අර චෞරයා ඇතුළු කණ්ඩායම බලමුළුව බිඳ හෙලන අරගලේ හිටියේ. එයා මොකද කරේ? වසවිස දියන බාල ඖෂධ ගෙන ආපු මිනිස්සු කුණ්ඩසාලේදී ඔබතුමාලා දන්නවා මිනිස්සුන්ගේ ජීවත්වන මිනිස්සුන්ගේ මරණ සහතික ලිව්වා. මොකද කළේ? කාවින්දලා අපි එකතු වෙලා සජිත් ප්‍රේමදාස ලකුණ ලැබුවා. එදා දිසාධිකරණයට ගෙනල්ලා අපි නඩු පැවරුවා. ඇස් අන්ධ කරපු 70ක් අපේ ජනයාගේ අයිතිය ඉල්ලලා නඩු පැවරුවා. ඒ සබතුමල දන්නවා අද සමහරු සිපිරි ගෙවල් වල ඉන්නවා. ඒ ඇස් අන්ධ වෙච්චි පවුල් අද මහ පාර නැද දාලා තියෙනවා. ඒ සබතුමලට කියනවා කිසි කෙනෙකුට බිය වෙන්න එපා. ඔබතුමාලා බිය වෙන්න අවශ්‍ය නැහැ. මේ දූෂිතයෝ කොයි කඳවුරේ හිටියත් එක පෙළට පරද්දන කණ්ඩායම සමගී ජනබලවේග කණ්ඩායම. ඔබතුමාලට මම කියනවා අද මේ දිගල් නගරේ අලුත්වද්ද කියන්නේ කුණ්ඩසාල කියන්නේ එදා තිබ්බ ප්‍රේමදාස පුරවරේ නෙවෙයි. එදා ප්‍රේමදාස පුරවරය සංවර්ධනේ ලකුණු තියපු ප්‍රදේශයේ තමයි දිගන කුණ්ඩසාලේ. විශ්වවිද්‍යාල හදලා
ක්‍රීඩා පිටි හදලා ප්‍රේමදාස ලකුණ තිබ්බු සංවර්ධන පුරවරය දිගන කුණ්ඩසාලේ අද අලුත් වද්දට කුණු කසල ගේන්න යනවා. ඔබ බය වෙන්න එපා, එරෙහිව සටන් කරනවා, සටන් කරනවා. කුණ්ඩසාලේ විතරක් නෙවෙයි මේ ප්‍රදේශවල ඔබතුමාලා දන්නවා කලාපුර හැදුවේ කවුද? කලාපුර කවුද හැදුවේ? රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එතුමාගේ පුත්‍රයා තමයි අපි ගේන්නේ. ඔබතුමාලා මම කියනවා 69 ලක්ෂයක් එකතු කරපු මේ දෑතින් අපි ඔක්කොම 69 ලක්ෂේ හරවනවා. කෘතහස්ත දේශපාලන නායකත්ව සමගි ජනබලවේගය වෙනුවෙන් මහවත්ය ඔබට කියන්න ඕනේ, ජනතා විමුක්තිය පෙරමුණේ ක්‍රියාකාරකම් අර ඉන්දියාවේ ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයෙක් කියනවා, ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයෙක් කියනවා ශිවසංකර මෙනන් රුපියල් නෙවෙයි ඩොලර් බිලියන 200ක්, ඩොලර් බිලියන 200ක් LDDI ගයි JVPI මේ රටේ දේපල විනාශ කළා. ඒ නිසා LDDI JVP පන්නේ මුග්ද මුරණ්ඩු වනචාරි මිනිමරු පාලනයකට එරෙහිව මහනුවර අපට ඡන්ද දුන්න, බොහෝට්ටුවට ඡන්ද දුන්න 477,000 අපේ කඳවුර හරවනවා සමගි ජනබලවේගයට. ඔබතුමාලා සියලු දෙනාටම ජය වේවා. සමගි ජනබලවේගයට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට සමගි ජනබලවේගයට. කුණ්ඩසාලේ උඩුදුම්බර තෙල්දඩිය ජනතාවට ජය වේවා.